ඇඟලුම් ශේත්‍රයේ දවන්තයා ස්ටයිලිෂ් සෝ සිංගරූප වෙතින් ප්‍රංශයට අපනයනය කරන අනර්ඝ නිමියඳුම් රුපියල් 250 සිට මල්බෙරි ස්ටේට් ගුරුගොඩ හොරණ කිසිම පදනමක් නැතුව චෝදනා නගින කට්ටියක් අපේ රටේ ඉන්න ඕගේ චෝදනා හැර යෝජනා මුකුත් නැහැ යෝජනා නැති චෝදනා නගින කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා ඉතින් මම කවුද කියලා කියන්නේ නැහැ ඔබතුමාට දන්නවා ඉතින් අපි සහල් ගේන්න ඉඩක් දීලා නැහැ අපි ගේන්න ඉඩ දෙන්නේ සංචාර කර්මාන්තයට අවශ්‍ය බාසුමති සහල් පමණයි ඒකත් ඒ අවශ්‍ය සංචාර කර්මාන්තය සඳහා අවශ්‍ය ඒ ආයතන වලට පමණයි. නමුත් අපි ලංකාවේ සහල් හිගයක් ඇති වෙන වෙලාවට යම් ඉඩක් දෙනවා. දැන් පහුගිය පෙබරවාරියේ සහල් හිගයක් ඇති වෙගෙන ගියා. ඒ වෙලාවේ රජය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා කෘෂිකර්ම අමාත්‍ය සුමා සහ වෙළඳ අමාත්‍යතුමා දීර්ඝ විශ්ලේෂණයක් කළා යම් ප්‍රමාණයක් ගේන්න ඉඩ දුන්නා. ඒ ගේන වෙලාවේ අපි ගේන්න දුන්න වෙලාව මදක් ඉක්මවා ගිය. මේ සහල් ප්‍රමාණයක් ඇවිල්ලා වරාය හිර වුණා. අපි ඒ ටිකත් අතුලට ගන්න ඉඩ දුන්නේ නැහැ. අපි කිව්ව දිනේට පස්සේ තමයි වරායට ආවේ. ඒව සමහර විට මේ වෙලාවෙදී වෙන මොහොතේ දින පරිදි. අන්න ඒ සහල් තොගය ගේන්න අපි සතියක කාලයක් අවස්ථාවක් ලබා දුන්නා. ඒ හිර වෙලා තිබිච්ච සහල් ටික ගේන්න පමණයි කාලය සතියයි. ඒ සතිය ඉවරයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කිසිසේත්ම මේ ලංකාවේ වෙළඳ පොළ බලපෑමක් ඇති වෙන විදිහ සහල් ගේනීමක්. ඒ සතියේ ඒක නැවැත්තුවා. ඒ ගැන තමයි කණ්ඩායමක් චෝදනා කරන්නේ. ඉතින් ඕන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ චෝදනා පමණමයි. අපිට පමණක් නෙවෙයි මේ රටේ ජනතාවටත් බලාපොරොත්තු වෙන්නේ චෝදනා පමණයි. යෝජනා කිසිවක් නැත. පැහැදිලිවම කියනවා අර සංචාර කර්මාන්තයට අවශ්‍ය සුළු ප්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරි සහල් වර්ග පමණ ලංකාවේ සහල් පරිභෝජනයෙන් ඉතාම දශම ගාණක් මේක මේ විදේශිකයන්ට සංචාරයකින් අවශ්‍ය වෙන ප්‍රමාණය පමණක් ඒකත් ලංකාවේ නිෂ්පාදනය නොවන සහල් පමණක් අපි ගේන්න දෙනවා. ඒ හැරෙන්න ලංකාවේ වෙළඳ පොළට කිසිදු සහලක් අපි ගේන්න ඉඩ දෙන්නේ නැහැ. ඔය කියන කණ්ඩායම කාලයක් මේ රටේ වගකීම් වල හිටියා. ඇමති තනතුරු දැරුවා. නියෝජ්‍ය ඇමති තනතුරු දැරුවා. 105ක් තිබුණ ආණ්ඩුවක 40ක් ඒගොල්ලෝ වෙලා හිටියා. ආණ්ඩුව අවශ්‍ය විදිහට ඔය කියන විදිහට නමන්නත් පුළුවන්කම තිබුණා. හැබැයි මොනවද කරේ හැකී ඉක්මනින් අතහැරලා ගිහිල්ලා නැවතත් චෝදනා යෝජනා නැත. මම හිතන්නේ ඒක තමයි ප්‍රශ්නේ.